යාපනය පිළිබඳ බොහොම පැහැදිලි අවබෝධයක් ලබා ගන්න නම් සිතේම බලන්න ඕන. එතකොට අපිට යාපනය අර්ධද්වීපයක් කියන එකත් මේ අර්ධද්වීපයත් ප්‍රධාන ගොඩබිමත් අතර යාපනය කලපුව පිහිටලා තියෙන ආකාරයත් ඒ වගේම මේ කලපු ප්‍රදේශයේ යාපනයට දකුණින් ඊට පස්සේ බටහිර දක්වා දිවෙන මුහුදු සීමාවේ අක්‍රමවත් දූපත් රැසකුත් දැක ගන්න පුළුවන්. දැන් මේ පිහිටීම අක්‍රමවත් වුණාට ඇත්තටම ගොඩබිමට ඇවිත් බලද්දී දැක ගන්න ලැබෙන්නේ බොහොම ලස්සන දර්ශනයක්. මම දැන් ඉන්නේ යාපනයේ නගරයේ ඉඳලා දූපත් රැසකට විහිදෙන මාර්ගයේ. ඒ කියන්නේ මේක දිය මංකඩක් කෝස්වේ එකක්. මේකට කියන්නේ පන්නේ දිය මංකඩ. යාපනයේ අර්ධද්වීපයේ වටා දූපත් 11ක් තියෙනවා. දැන් මේ දූපත් 11න් මණ්ඩතිව් කයිට්ස් ආදී දූපත් 4කට යන්න පුළුවන් මෙන්න මේ දිය මංකඩ ඔස්සේ. ඒ කියන්නේ මේ පන්නේ කෝස්වේ එක ඔස්සේ. අද මගේ සංචාරය ආරම්භ කරන්නේ මේ පන්නේ කෝස්වේ එක ඔස්සේ. මම ඉන්න තැන හරියටම සිතේමෙන් බැලුවොත් යාපනයේ කලපුව මැද්දේ. හැබැයි මේ කලපුව මැද්දෙන් ඉදි කරලා තියෙන පන්නේ කෝස්වේ එකේ තමයි මම දැන් ඉන්නේ. මේ කෝස්වේ එකේ දෙපැත්තෙම තියෙන යාපනයේ කලපුව විශාල කලපුවක්. ඒ වගේම මේ කලපුව බොහෝම නොගැඹුරු දියකින් යුක්ත කලපුවක්. දැන් මේ කලපුව ආශ්‍රිත ප්‍රදේශයට විශාල සංචාරක ආකර්ෂණයක් තියෙනවා. විශේෂයෙන්ම යාපනයේ ධීවර කර්මාන්තය ගැන තොරතුරු බලා ගන්න පුළුවන් මේ කලපුව අද්දරට આવොත්. ඒ අතරිනුත් ඉස්සො කොටු පිළිබඳව හොඳින් අවබෝධයක් ලබා ගන්න පුළුවන්. ඒ වගේ මේ කලපු ආශ්‍රිත පරිසරය යාපනයට එන සංචාරකයන් අතර කුරුල්ලම් බැලීම සම්බන්ධයෙන් ප්‍රසිද්ධයි. මොකද මේ කලපුවේ මේ භූගෝලීය පිහිටීමත් එක්ක සංක්‍රමණික පක්ෂීන් මේ සංක්‍රමණය වෙන සමයේදී බහුල වශයෙන් දැක ගන්න පුළුවන්. දැන් අපි බැලුවොත් යුරෝපය, අප්‍රිකාව, උතුරු ඉන්දියානු ප්‍රදේශවල ඉඳලා සංක්‍රමණය වෙන මේ කුරුල්ලන් ඉන්දීය උපමහද්වීපයේ පහු කරද්දිම දකින්නේ යාපන අර්ධද්වීපය. එතකොට මේ යාපන අර්ධද්වීපයේ මේ කලපු ආශ්‍රිත ප්‍රදේශ මේ කුරුල්ලන්ට ගොඩ බැස්වීම සඳහා හොඳ පරිසරයක් නිර්මාණය කරලා තියෙනවා. ඒ වගේම තමයි මේ කුරුල්ලන්ට ආහාර ලබා ගැනීමේදී ඉතාමත්ම පහසු පරිසරයක් මේ කලපු ආශ්‍රිතව බිහි වෙලා තියෙනවා. මේ නිසාම මේ පක්ෂීන් ලංකාවට එන කාලයේදී මේ පක්ෂීන්ට ප්‍රිය කරන බොහෝ සංචාරකයන් යාපනයේ අර්ධද්වීපයට පැමිණෙන්නත් පුරුදු වෙලා තියෙනවා. අප රට තුලදී දියමංගඩක් පිළිබඳ සංචාරක අධ්‍යක්ීමක් ලබා ගැනීමට හැකි කදිම ස්ථානයක් ලෙස පන්නේ දියමංගඩ හඳුන්වා දීමට පුළුවන්. යාපනයේ කලපු ආශ්‍රිතව සංචාරය කිරීමෙන් සාම්ප්‍රදායික ධීවර පන්න ක්‍රම පිළිබඳ හොඳ අවබෝධයක් ලබා ගැනීමට හැකි වෙනවා. ඉස්සන්නැල්ලීම මූලික කරගන්නා කලපු දිවරින් තම මඩි තුලට එකතු වන මසුන් තේරීම දියමංකඩ මත දීම සිදු කරනු ලබන අයුරු දැක ගන්න පුළුවන්. පන්නේ දියමංකඩ ගොඩබිමට ආසන්නව හොඳින් පිලිසකර කර තිබෙනවා. ඒත් වැඩි දුරක් ගමන් කිරීමට සිදුවන්නේ පැරණි දියමංකඩ මතින්. උදේම මේ දියමංකඩේ යද්දී දීවර කටයුතු දැක ගන්න පුළුවන්. විශේෂයෙන්ම අර ඈත තියෙන ඉස්සො කොටු වලින් ඉස්සො අස්සයන් අරගෙන උදේම මේ ඔරු වලින් මේ ඉස්සො ගොඩට ගේනවා. ඒ ආශ්‍රිත සියලු දේවල් දැක ගන්න පුළුවන්. ඒ විතරක් නෙමෙයි මේ වෙලාවට මේ ඉස්සො ගේන වෙලාවට කුරුල්ල රැසකුත් මේවට ගැවසෙනවා. විශේෂයෙන්ම කොකුන්, ලිහිණින්. මොකද මේ ඉස්සො සහ අනිකුත් මාළු ඩැහ ගන්න.
කුඩා දැල් භාවිතයෙන් සාදා ගන්නා ජාකුඩු බහුලව දක්නට ලැබෙන ප්‍රදේශයක් ලෙස යාපනය කලපුව ප්‍රසිද්ධියක් උසුලනවා. මේ අයුරින් ජාකුඩු සාදා ගන්නු ලබන්නේ දිවයිනේ ප්‍රදේශ කිහිපයකදී පමණක් වීම විශේෂත්වයක්. දැල්වලින් වට කර ඇති කලාපයට එකතු වන ඉස්සන් සහ කුඩා මසුන් දැල් භාවිතයෙන් වක්‍රාකාරව සාදා ගන්නා මඩිය තුළට ගමන් කරන ආකාරයට මෙම ජාකුඩු සකස් කර තිබෙනවා. මඩියට එකතු වන මසුන්ට ආපසු යාමට නොහැකි වන පරිදි මෙම පන්නේ සාදා තිබෙනවා. දැන් මෙතෙන්ට ආපු වෙලාවේ මම තව දෙයක් දැක්කා. බොහෝම ඈතින් ෆ්ලෙමින්ගෝ රංචුවක් ඉන්නවා. ඔබට මතකද මම මන්නාරමේදී ෆ්ලෙමින්ගෝස්ලව දැක්කා. හැබැයි තියෙන ගැටලුව මට පැහැදිලිවම කී දෙනෙක් ඉන්නවද කියලාවත් ගණන් කරන්න බැරි තරම් ඈතින් තමයි මේ කුරුල්ලෝ ඉන්නේ. මම මේ ගමන් කරන පන්නේ දියමංකඩේ යාපන නගරේ ඉඳලා කිලෝමීටර් 2ක් විතර ආවට පස්සේ කොටස් දෙකකට බෙදෙනවා. දැන් මෙතනින්ද එක කොටසක් යනවා මණ්ඩතිව් දක්වා. අනෙක් කොටස යනවා කයිට්ස් දක්වා. දැන් මෙතනල කිලෝමීටර් 6ක් විතර ගියාම අපිට මණ්ඩතිව් දූපත හම්බ වෙනවා. මණ්ඩතිව් කියන්නේ යාපන නගරයට බොහොම ආසන්නයේ තියෙන දූපත. ඒ වගේම තමයි මණ්ඩතිව් ජනවාස වෙලා තියෙන දූපතක්. පවුල් 300ක් පමණ මේ මණ්ඩතිව් දූපතේ වාසය කරනවා. එතකොට මේ ස්ථානයේ ඉඳලා කෙලින්ම තියෙන පාරේ මේ කෝස්වේ එක යනවා කයිට්ස් දක්වා. දියමංකඩ පසු කරමින් කයිට්ස් දූපතට පිවිසි මා ප්‍රධාන මාර්ගය ඔස්සේ ඉදිරියට ගමන් කළා. මාර්ගයේ දෙපස බොහෝ ස්ථානවල ජලය එක්රැස් වී ඇති අයුරු දැක ගන්න ලැබෙනවා. වර්ෂාකාලීන පසුව මෙවැනි ජලාශ නිර්මාණය වීම සිදුවනවා. මෙම ජලාශ ආශ්‍රිතව ආහාර සොයා වෙහෙසෙන පක්ෂීන් බහුලව ගැවසෙනවා. සෑම වසරකම ඔක්තෝබර් මාස සිට ඊළඟ වසරේ පෙබරවාරි දක්වා කාලයේදී යාපනය ප්‍රදේශයට වර්ෂාව ඇරඹීම සාමාන්‍ය තත්ත්වයයි. ඉන් පසුව කලපු ආශ්‍රිත ප්‍රදේශ පක්ෂීන් ප්‍රියකරන ජලජ පරිසර බවට පත්වනවා. දේශීය පක්ෂීන් මෙන්ම පිටරට සිට පැමිණෙන පක්ෂීන් විශාල රෑන් ලෙස ආහාර සොයමින් මෙම ජලජ පරිසරය තුල සැරිසරන ආකාරය දැක ගන්න පුළුවන්. නොවැම්බර් මාසයේදී පමණ පිටරටවල සිට පක්ෂීන් මෙරටට පැමිණීම ආරම්භ වෙනවා. එලෙස පැමිණෙන දසදහස් සංඛ්‍යාත කුරුල්ලන් ඊළඟ වසරේ අප්‍රේල් දක්වා මෙරට දිවි ගෙවනවා. එම කාලය තුලදී කුරුල්ලන් නැරඹීමට ඉතාමත් සුදුසු කලාපයක් ලෙස යාපනය කලපුව ආශ්‍රිත ප්‍රදේශය ප්‍රසිද්ධියක් උසුලනවා. වෙනත් රටවල සිට පැමිණෙන මුහුදු ලිහිණීන් විශාල රෑන් ලෙස යාපනය කලපුව ආශ්‍රිතව සැරිසරනවා. මෙම කලපු පරිසරයේ වර්ග ගණනාවක ලිහිණින් දැක ගැනීමට ලැබෙන ප්‍රදේශයක්.
මම දියමංකඩේ දැකපු ෆ්ලෙමින්ගෝස්ලා බලන්න මම දැන් බෝට්ටුවක නැගිලා මේ කලපුව මම කුරුල්ලෝ දැක්ක දෙසට යනවා මේ කලපුව බොහොම නොගැඹුරු කලපුවක් මෙහෙම ගියාට ඇත්තටම සමහර විට මට කුරුල්ලෝ බලන්න හැකි වෙන්නත් පුළුවන් මොකද ඒතරම්ම ඈතින් හිටියේ මෙම නොගැඹුරු කලපුවේ බොහෝ ස්ථානවලට බෝට්ටුවෙන් ගමන් කිරීමට අපහසුයි ෆ්ලෙමින්ගෝ පක්ෂීන් නැරඹීමේ අවශ්‍යතාව නිසාම අපහසුයෙන් හෝ උන් සිටින ප්‍රදේශයට ගමන් කිරීමට දිවිවරින් කැමැත්ත පළ කළා ෆ්ලෙමින්ගෝ පක්ෂීන් රැඳී සිටින්නේ ඉතාමත් නොගැඹුරු දියක් සහිත ප්‍රදේශවල අද මගේ වෙලාව හොඳයි කුරුළු ටික මෙතන ඉන්නවා මම මන්නාරම් කලපුවේදී දැක්කපු තරම් ෆ්ලෙමින්ගෝස්ලා විශාල රැණක් මෙතන නැහැ පේන විදිහට ෆ්ලෙමින්ගෝස්ලා 50ක් විතර ඉන්නේ. හැබැයි මේ කාල සීමාවෙම මේ යාපන කලපුවේ කුරුල්ලෝ 1000ක් 1500ක් වගේ ඉන්නවා වාර්තා වෙලා තියෙනවා. ඇතැම් වෙලාවට මේ මද්දහන නිසා කුරුල්ලෝ විසිරලා ඉන්නවා වෙන්නත් පුළුවන්. ෆ්ලෙමින්ගෝ පක්ෂීන් දිවිගෙවන රටවල ශීත ඍතුව උදා වීමත් සමග සීතලෙන් ගැලවීම සඳහා මේ පක්ෂීන් වෙනත් රටවලට ගමන් කරනවා. යාපනය අර්ධද්වීපයේ තිහලින් ශ්‍රී ලංකාවට ඇතුළු වන පක්ෂීන් ගොඩබිමට පැමිණීමෙන් පසු මන්නාරම සිට යාපනය අර්ධද්වීපය දක්වා පැතිරෙනවා. මෙම පක්ෂීන් වැඩි ලෙසම දිවි ගෙවන්නේ නොගැඹුරු කලපු ප්‍රදේශවල. ගොඩබිම සිට එකතු වන ජලයේ ඇති පෝෂක කොටස් නිසා කලපුවල සිටින කුඩා ජීවීන් හොඳින් වර්ධනය වෙනවා. ෆ්ලෙමින්ගෝ පක්ෂීන්ගේ ආහාර වශයෙන් ගන්නා කුඩා ජීවීන් මෙම කලපුව ආශ්‍රිත සුලබ නිසා උන් මෙම නොගැඹුරු කලපුවල දිවි ගෙවනවා. ෆ්ලෙමින්ගෝ පක්ෂීන් ශ්‍රී ලංකාවේදී බෝ වීමක් සිදුවන්නේ නැහැ. තම රටවල සීත ඍතුව නිමවීමත් සමගම නැවතත් මෙම පක්ෂීන් තම රටවලට ගමන් කරනවා.
යාපනේ නගරයේ ඉඳලා උදේ මම ගිය මාර්ගයේම ඒ කියන්නේ මණ්ඩතිව් ඔස්සේ කයිට්ස් දක්වා දිවෙන මේ කෝස්ට් වේ එකේම ආයෙත් මම හවසත් යන්න පටන් ගත්තා. මොකද හවස් වෙද්දී ආයෙත් මට මේ කුරුළු ක්‍රියාකාරකම් හොඳින් දැක බලා ගන්න පුළුවන්. ඒ වගේම තමයි මම මේ යන ඉසව්ව මේ දෙපසම තියෙන කලපුව මේ කලපුවෙත් උදේ දැක්කාට වැඩිය වෙනස් ආකාරයේ ක්‍රියාකාරකම් දැක ගන්න පුළුවන්. විශේෂයෙන්ම මේ ඉස්සෝ කොටු ආශ්‍රිතව දැන් මේ ඉස්සෝ කොටු ආශ්‍රිතව ක්‍රියාත්මක වෙන මේ දීවරයින් මේ කොටු වල යම් යම් පිළිසකර කිරීම කරනවා මේ හවස් යාමේ. ඊට පස්සේ නිවැරදිව සකස් කරගන්න මේ ඉස්සෝ කොටු වලින් ඉස්සෝ අල්ලාගන්නේ පසුදා පාන්දර. ඉතින් මේ මාවතේ හොඳ අවධානයකින් ගියොත් මේ වගේ දේවල් දැක බලා ගන්න පුළුවන්. සවස්යාමේ උදාවත්ම ආරක්ෂාකාරීව රාත්‍රිය ගත කිරීමට සුදුසු ස්ථානයක් කුරුල්ලන් විසින් සොයාගනු ලබනවා. කුරුළු වර්ග රැසක් ගැවසෙන ප්‍රදේශවලදී වර්ග කිහිපයක කුරුල්ලන් එකම ලැගුම් පොලක රාත්‍රිය ගත කරන අයුරු දක්නට ලැබෙනවා. යාපනය කියන්නේ සංචාරකයෙකුට විවිධාකාර අත්දැකීම් ලබා දෙන ඉසව්වක්. මේ සුවිශේෂී අර්ධද්වීපයේ අද දවසේ මට අමතක නොවන අත්දැකීම් රැසක්ම ලබා දුන්නා. මම තාමත් ඉන්නේ යාපනයේ. මේ යාපන අර්ධද්වීපයේ සුන්දරත්වය විඳගනිමින්ම මම ඔබෙන් සමුගන්නවා. අපි ආයෙත් මුණ ගැහෙමු.